ලෝ අයිබෝයිවා සාදරයෙන් පිළිගන්නම ස්සෙල්මුුරු චැල්ලෙකට ඉතින් අදාපි බලන්ඩයන්නේ ෆ්ලයින් කලස් කියන දෙදස් පහලවේර සසිචෆිල්ම්ක් ගැන. චිටපටි ආරම්භේද අපිට පෙන්න්නනවා සයික කියන ගැහනුලමය පසල්ගියත් ඇයටමිරන් නෑ කියලා ඇම ගැන ගොඩක් කලකිරීමගින් අතර ගොඩක් පන්තන්න ළමයි ඇව බුලී කරනවා ඇයට බාල සහෝදරයෙක් සහ සෞදරයක්කිඉන්නවා. සහෝදරගේ නම රීටාහ නංගිගෙනව මයුමී. ගේ තාත්තා හමතිසිම අවධාන යමු කරන්නේ ඇගේ සහෝදරයට. තාත්හිතන්නේ රව්ටා අවධහරි බේස්බෝල් සපිතරක් වෙනවා කියලා. ඒක නිසා මේ සහෝදරයන් දෙදෙනවා බලාගන්න ඒළගේ අම්මා. සයකගේ පන්තිීන සේලුම් මිතුරන්ට ජීවිත සිහිනයක් තිේෙනවා තමම් මොකද කරන්න කියලා. කිසේ විතත් ඇයට එහෙම කිසිම සිහිනයක් නෑ. ඇගේමි උනන්දුු නැතිනිසා ඇය ඉගිනීමටද දක්ෂ නෑ. දිනක් ත්‍රඩාපිටයේ දී සයිකාගේ හිසට පන්දෝකින් පහරක් වදිනවා. එයාගේ අම්මට ප්‍රින්සිපල් කතා කල්ල කියනවා සයික වගේ එක්නෙට්ට උගන්න බෑ කියලා. ගරුරුන්හිතන්නේ ඇයට කිසිම් මානසික රෝගත්තියනවා කියලා. ඒක නිසා ඇ මේෙන් අස්වෙලා විශේෂත පාසලකට යන්න ඕනි කියලා. සයිකගේ මව ඒගලින් ඉල්ලා සිටනවා ඇයට තවත් එකවස්තාවක් ලබා දෙන්න කියලා ඒවුනත් ඇොච්චර ැෑැපැත්ව ඉල්ලුවත් විදුහල්පතිවරයා එය වස්කරල දානවා. නැවත නිවසට එනකොට සයක දකිනවා පාස සිෙසුවයන් දෙෙනනෙක් එළඟ පහවකරන් ගයනවා කියලා. ඇතමන්ගේ අම්මට කතා කරලා කියනවා ඒගළඟ යුනිෆෝමි එක හරම ලස්සනයි කියලා. ඒක නිසා ඇගේ අම්ම තීරණය කරන්නවා ඇව ඒස්කෝලට යමන්න. සයි ස්කෝල්ටිගේපු පලවිනිදසේ ගොඩක් බයන්ඉන්න. මොකද අලුත් ස්කෝල ගෑල්ලමයි ඇව බුලි කරයි කියලා. කලින් ඉස්කෝලේ ඇවගේපු දවසිදන් ළමයි බලි කරලා. එවන ඇව ොඩක් පුදමයට පත් කරමින් සේරු දෙනම ඇයට ගොඩක් කරුණාවෙන් සලකන්නේ. විශේයෙන්ම ගැන්ලමයි තුන්දිනෙක්කන ක්ඩෑමක් ඇත් සමඟ නිවේශයකින් යාළුුවෙනවා එගුළ උදව් කරනවා ඇගේසායිටිකක් කෙටිකල්ලා ඇයට තවත් ලස්සන වෙන්න. ඒගේ ඒගුලු මෙයාට මේකප්ධනවා කොඩි පීරනවා හැම දෙයක්ම කරනවා. ඒගුල් අවසානයේ දී ඇවේගළගේ කණ්ඩෑමට සාදරයෙන් පිළිගන්නවා. ගැල්ලම ලොක්වෙන ගොට එගු ජැපැන්වලට වඩා පිටාට සංස්කෘතියතම එක වෙන්නේ. ඒක නිසා සාමාන්‍ය ජපානය කරන්න ඇැති කොන්ඩෙ ඩයිකරනක කෙටි ඇදුම් අධනක කරනවා. ඒවගේ මේගුල නිතරම පාටිවට ගිහිල්ල මද්‍ර්‍ය බනවා ඒවගේම දුම් බොනවා. අපිට පේනවා මෙු තමගේ අධ්‍යාපනය සම්පර්ය අතඇරල ඉන්න කියලා. ගල්ලන්ගේ පන්තිපාර ගරුවරයාන නිශමුරා හැමදාමිගලන්න බයිනවා එයා කියන්නේ මේගුළ කවදාවත් විශ්වවිද්‍යාලනන් යනි නෑ කියලා. බොෝ දිනවල්ල සයක නිවසට පැමිණෙන්නේ ඇගේ පියාසා සහෝදරයා ව්‍යායාම කරන්න එලියටයෙනකොට. ඇසා ඇගේ පියාතර ගොඩක් කල්ලිදන් කිසිම සම්බන්ධතාවක් නෑ ඔහ ඇව සම්පූර්ණයම නොසරකාහරණත්තර ඇයට කතා කරන්නේ මෙම බැනවදින්න විතරයි. කෙසිවෙදත් ඇගේ අම්මා සෑම වෙලා එම ඇගේ පැත්ත ඉන්නේ ඇයට තේරෙන්නේ නෑමයාගේ ජීවන්රටාව මොකක්ද කියලා. එුනත් ඇ තමන්ගේ සම්පූර්ණ සහය යට දක්කනවා. එකදවසක සයකාගේ ජීවිතය සම්පූර්ණයම උඩිය අටකරුවෙනවා. ඒ මොකද නිසිිමුරාටච ඇගවතිබවෙලා සිකරත් පේටියක් සොයාගන්න නිසා. මේ සිද්ධිය නිසා ඇවවාහාම ප්‍රින්සවල් ගාවට අරගෙන යනවා. ඒවගේම ඇගේ මවටත් මෙතට එන්න කියනවා. අම්ම අවට පස්සේ පින්සිපල් සයිකාගේ හැසිරීම ගැන සම්පූර්ණ විස්තර කෑයට කියවා. ස්කෝලිෙන් අස්කරන්න ඇදවාම ඇගේ අම්මා ගොඩක් බැගෑ පැත්වල්ෙන අස්කරන්න නිපා කියලා. ඇයි කියන්නේ පාසෙෙන් වෙන්නෝනි ඒකන්න දුරලම සිුට උගන්නෙ මික් බුද්ධමස සුන විතරත් තියාගන්නක නෙමේ කියලා. ඇනැතනැති ඉල්න්න නිසා එකගු තිරයරන්නව සයක වස්කරනෙ නෑ කියලා හැබැයි ඇව ස්කෝලිම් මාසකට සස්පෙන් කරවා. ගෙදරන්න ගොඩ සයකට ගුඩක් වෙලාවතීන් නිසා ඇ තිරණය කරනවා ඇයගේ හිසකිස් ඩයි කරන්න. ඇගේ අම්මයෝජනා කරන්නේ ඉස්කෝලිම් පස්සේ ඇයට විශවවිද්‍යාලෙකට ඇතුල්ලෙන් උත්සාකරන්න කියලා. ඇයි විශ්වාස කරවා සයික උත්සාකරොත්ේෙම ඇයට මේකට ඇතුලන්න පුුවන් කියලා. එතිම ශ්විද්‍යට ඇතුල්ෙන්න්න එක්ෂෑමකත්තියෙනවා. ඒක නිසා ඇගේ අම්මා සයිකාව අමතර පන්තීරර්ගෙන යනවා. මේ පන්තිී ගුරුවරය සයික වගේ කෙනෙක් ඉගෙන ග්ඩාවකිව හම ගොඩක් පුදුමයට පත්වෙනවා. එය සයකාට උසස් පාසට ඇතුලන්න පුළගෙනදිට ගන්න අභියෝගය කැත්ෙම බාරගන්නවා. සයික ඇතුලෙන් අහදන්න ජානතන විශ්වවිදධාලයලින් ඇතුලෙන් අමාර්ම විශ්වවිද්දාලයකට ඇයට හින ෑනවා ඇඒ මේ විශේද්ධයාට තම ඇතුලෙන් හදන්න කිවූහ. ොකදඇහිතන්නේ ඇවගේ එක්ෙනෙක් ඒගේ විශ්වවිදදාාලයකට ගැපෙනි නෑ කියලා. ඇගේ ටියවන්ච, ඇයටකොචර දැනමති නොදි කියෙලන්න ඇට එක්ෑ එකක් දෙනවා. හැබැම මේ එක් සෑම කිවරුණාම අපි දක්කිනවා සයක ගන්නේ ඒකෙන් ලකුණු බින්දුවක් කියලා. එවනත් ගුරුවරයා තාමත් මෙයා ගැන ගඩක් සතුටයි. එයා කියන්නේ උත්තරේ දන්නේ නැත්තන් අනෙක් ශිෂ්‍යන්ඒ හිස්තයනවා කියලා. එවුනත් එයට සතුට විමයායක සම්පූර්ණයම පුරෝලතියනෙක් ගැන. ඇගේ දැනුම්මටම පරික්ෂකරට පස්සේ එයා කියන්නේ ඇයට තියෙන්නේ හරවසරෙක්නෙ දැනුම කියලා. ඒක නිසා එය පටන්ගන්නවා හතරවස්රිදක් ඇයට උගන්නන්න. පහුවෙන්දා සයක තම මිතුරයන් සමඟ අවන්හලකට කියත් මුළු වෙලාම පාඩන් කරනවා. ගැහැල්ලමයින්න තේරෙනවා ඇ මොකක් රි සදහ වෙස වෙලා මහන්සිනවා කියලා. ඒකෙන් එගුළු කම්පනයටත් ඒවගේම සතුටරත්ත්වෙනවා. සතියක් මේ ටියෂ කලාසිකට ගයාාට පස්සේ ඇයට පුළුවන්ගෙනවා අරෙක්ෂෑම්මෙෙන් ලකුණු පහක් ගන්න. සුබෝට ප්‍රතිපල ගැ ගඩක් සතුටවෙනවා ඒගේ ඇගෙන් ඉල්ලනවා තවත් විහසමන්සිලා ඉදිෙන ගන්න කියලා. ඔහු ඒගවටන හැම සිුවක්තම ගඩක් උුණන්දෙන් උගෙනවා. ොකක්කරි දැන්හිටි නෑ කියලා ය කවදාවත් ඒළමයින්ට ගහන්න බයින් හදන්න නෑ. එය උත්සාහ කරනවා මේ ළමයින්ට තමන්ට පුුවන් උපරිමේම මුදව කරන්න. කෙසේ වෙතත් එයන ටිකක් අමාරු සයකට උගන්නන්න. මොකද ඇදන්න නෑ උතුරතියෙන දකුණට ප්‍රතිෘද්ධ දිශාව කියලවත්. සයික තාත්තා මේ ටිවෂන් කලාස්සයට ගුඩක් සල්ලියන්න නිසා ඒට ගෙබීම ප්‍රතික්ෂය කරනවා. ඒ විතරක් නිමේ එය විශ්වා කරන්නේ ඇයට කවදාවත් විශ්විදදාලක ඇතුලන්න බෑ කියලා. අක් අට ඇගේ අම්ම තීරය කරනවා ගොඩක් මහන්සිලා වැඩකල්ලා සයකගේේ ටියෂන් කලාසික ෆිස් ගමන්න. දවසක් සයක ලාස්සිකේ වැඩකරන්නකොට ඇ දකිනවා අම්ම කෙනෙක් ළමෙක්ව කනෙන්ඇග එනවා කියලා. එයාද සයිකවගේ බටහිර දේවල්තම අගේ කරන්නේ. ඒ වගේම ඉගිනිම ගැන පොඩ්ඩක්ත් හිතනි නෑ. මේ ළමයගේ නම රේජී යාගේ දෙමාපියන් නීතිීඥන්, ඒක නිසා ඒගුලු කැමැති යත් ලෝය කෙනෙක්විෙනවා දකින්න. ඒවුත් එයා වැඩියම කරන්නේ ඩියෝගේෙම්ස් පලේරන එක. එයාට සුබෝට ටීශ කිය නවා දෙමාපියන්ගේ පිගන්න පුලුවන් එක විදිහ ලෝය කෙනෙක් වෙලා පෙන්න්නනෙක් කියලා. මේ කැහුණම රේජටත්ක ඇත්ත කියල හිතුලා එත් තිරණ එකකනවා මහන්සිලා වැඩ කරන්න. එයටට ඔල්ලා තියන්නේ වේශමාන්සිිලා වැඩකල්ලා ඇගේ තාත්තර පාඩමක්කුගන්න. දින ෙල්ල අද සයකකා සැලකවතේ දඩ ගෙනගෙන ඒඋන ටියෂන්සට ඔල්ලා යෙන්නේ මයා ඉගෙන ගන්න බේග වැඩි කරන්න. ඒක නිසා එය හොයාගන්නවා ඇටු ගන්න පුුවන් හොඳොම් විදික්. ඒයා කියනවා ඇයට වර්ධදින හැම උත්තරේකටම ඇම මේ එක් එකෙන් කඇල්ල කයින් කරන්න ඕොන කියලා. ඒවගේම ටීච කියනවා සකක්ෂෑම්කින් සයන් සීම ගත්තොත්තේම යාගේ තරුණ කාලි ෆොට එකක් පෙන්න්නවා කියලා. එදායි දන් සයකා ගොඩක් මහන්සලා වැඩ කල්ලා අවසාන එක්සෑම් එකෙන් සයෙන් සියීමගන්නවා. රොදාවගේම ටිවෂන්ස ඇගේ ළමමාකාලේ ෆොට එකක් මේ ලට පෙන්න්නනවා. ඒවගේම කියනවා ඇත් අරුණකාේ ගොඩක් ඉගෙනගන්න අපාස වෙලා හිටිය කියලා. ඒක නිසා තමයි ඇයටම ශිෂ්‍යියන්ට කහොමරු ගන්න නොල්ලා තියන්නේ. ඊට පස්සෙ සයික තීරනය කරනවා ඇගේ කොන්ඩේ නැවතත් කළුපට ඩයි කරන්න. නැවතත් ඉස්කෝල අදේ නිිමරාටච දැනගන්නවා ඇ විශවිද්‍යාලයන් උත්සා කරනම කියලා. එයා ඇයට විහිලු කරනවා එය කියනවා ඇකොහමර විශවිද්‍යාලන තේරුණුොත්ේ ග්‍රෞන්් එක හෙලුව අටම කියලා. සයිකමේ අභියෝගේ භාරගෙන තවත් මහන්සිලා වැඩරනවා. දවසක් සයිකසා රේජ රෙස්ටරන්ටයක්ක් එල ඉන්නකො දකිනවා නි්‍යවෂන්ස ස යිස්කොළ ගන නිචුමුර ටීච එකනකාව හම්බෙන කියලා. මේ නිෂිමුර ටීච මයි අමතර පන්ති කරන්න යන්න කාමරයක් දීලා තියෙන්නේ. ඒක නිසා අයා කියනවා සයිකවගේ දුරල් ලමයි ඒ පන්තිර ගන්න එපා කියලා. එයා කියන්නේ ශිෂ්‍යයන්ගේ අනාගෙතරවඩා පන්තිේ කීර්තිනාය තමයි වැදගත් කියලා. එවුණත් ටෂන්ස කියන්නේ සයිකකරේ යාගේ සම්පූර්ණ විශ්වාසය තියෙනව කියලා. ඒවගේ ඇයට විශ්විද්‍යායට යන්න සම්පූර්ණෙම පුළුවන් කියලා. ටිෂන්ස් ඇගේ තාත්වගේ ඇගන් හොලබලනො කියලා දැනගත්තාම ඇගේ හදවත උුවෙනවා. නිවසේදී අම්මට පේනවා තමන්ගේ දුව පන්තියන්න පටගත්ව විතර, හොදර මහන්සිිලා වැටකරනවා කියලා. ඊලදෝසි ඇගේ අම්මට ටිවෂන්ස කතා කරවා සයික ගැන කතා කරන්න. එයා කියන්නේ සයික ගොඩක් දක්ෂ ළමෙක් කියලා. ඒවුනත් යුුණුසිටියේ එක්ෂෑම් එක ලගලග මෙෙන නිසා ඒලට වැඩිකාලයක් නෑ. ඒක නිසා එයා කියන්නේ සයිකාට සතියන්දින හයක් පන්තිර එන්න වෙනවා කියලා. හැබැ මේ සදා ඇයට ලොකුමුදලක් වැෑවෙනවා. ඒවුනත් ඇෑ තිරණය කරනවා නෑදෑයන්ගේ අයක්කරගෙන ළමට උගන්නන්න. කෝලදී ඇමේ ගැ ැනගන්නන්නේ ඒයාගේ ටියවෂන් සර්ගෙන්, අම්ම මෙච්චර කරදර වෙන කියලා දනගත්තාම ඇගේ හදවත බදෙනවා. දිනක්කගේ මිතුරියන් ඇයට කතා කරන්නවා රෙස්ටුවන්ට එකට අන්න. ත් මේ ස්ටුවන්ට එකගේ ගතකගන්න මුළු ලෙම ඇයි පාඩන්කමින් ගත කරන්නේ. එතකොට මේ කට්ටියේ ඇ අරගෙන ඇනුව ස්පායිකට ඒක ඉන්නකොට ඒගුලු කියන්නේ එක් සෑම්මක වරෙනකං ඇයට කරද කරන්න නෑ කියලා. මොකදේගු දන්නවා ඇම එක් සෑම්මිකට කොච්චර වෙහෙසමාන්සිලාද වැඩරන්න කියලා. සයක හඩා වැටමින් එගලට ස්තතිවන්ත වෙනවා ඇව තේරුම්ගත්තෙක් ගැන. මස කහිපේකට පස්සේ සයිකට පුළුවන්ගෙනවා ඒල්න්තති පොත් කියවනු රට ගෙන ගන්න. එවනත් මේ ක් සෑම්මික ඇයට රචනාව කියියන් සිද්ධ වෙනවා. ඒ නිසා ටියෂන්ස ඇයට පොත්්කිහිපයක් ලබාදීලා ඒවාගේම කියනවා නිතරම නිවස් බලන්න කියලා. ගොඩක් පඩන් කරන්න තියෙන් නිසා ඇයට අවධනියම් කරන්න ගොඩක් අමාරුයි. ඒක නිසා ඇ තිරණය කනවා තමගේ අධිෂ්ඨානය පෙන්න්න කොන්්ඩෙඩ කොටම කපන්න. සති ගනාවපුර ඇකොච්චර බේශමාන්සල ඉදි ගන්නවාවද කියනවනම් ඇයට පන්තිකාමරය තුර නිින්දයනවා. දිනක් නිෂිමුරටීච ඇ නිදාගෙනන්නකොට ඇගේ කෝඩක් අල ඇෑ අවධ කරනවා. ඒවගේ එයගේ මවට කතා කරල කියනවා එයා තාමත් හිටියගේ මෝඩයි කියලා. ඒවුනත් ඇගේ අම්ම මේක පිළිගනිනෑ එයා කියන්නේ තමගේ දියනිය දැන් ගඩක් බද්ධමත් කියලා. ඊලක දසි ටියවෂන් කලා එකේදී සයික දකින්නවා රේජි කන්න අඩි දාගෙන කෝඩි කලුරං ඇවිල්ල කියලා. ඇය අහනවා ඇයිවා මෙහම වෙනස්වෙලා තියෙන කියලා. එතකොට එයා කියන්නේ එයටත් සයක වගේ ගොඩක් මහන්සලා වැඩ කරන්න ඕනි කියලා. ඊලකදවස සයක ඇගේ පලවිනි මොක් එක් සෑමක් කරනවා හැයි ප්‍රතිඵල ැබුණාහම ඇයට ගොඩක් කලකිරෙනවා මොක දැගේ ලකුණු සියට හැක් විතරයි තියන්නේ. ටවෂන්ස හිතන්නේ ඒක ගඩක් හොයි කියලා මොක දෑයි පලවිනිට අපදසේ ගත්ත ලකුණු බිදුවක් නිසා එවන ඇග දව බිදන අමචර මහන්සුලා වැඩකරත් ඒකෙන් කිසි වැඩක් නෑන කියලා. ඇය නිවසට පැමිණකොට දකිනවා ඇගේ සහෝදර රූටා තාත්තර කියනවා ඇයට බේස්පොල් සෙල්ලන් කරන්න ඕනනි නෑ කියලා. මේක නිසා ඇගේ තාත්තා හොටමයට පහර දෙනවා. තාත්තව තල්ලු කල්ල කියනවා යට කවදවත් බේස් පෝසෙල්ල කරන්න ඔල්ලා තිබි ෑ කියලා. ඊට පස්ේය ෙදරින් ගොඩත් අරහෙම පිටවෙලා යනවා. ඊළඟ දවසේ සයක තවත් ටෙස්ටෙක් සෑම්මයක් කල බලනවා නමුත් ඒකෙත් ලකුණු මදී. මානසික අතතියසාහනිින්ද නැතිවීම නිසා ඇයට ටිකටික ඉගෙනගන්න අමතක වෙනවා ටවෂස ගොඩක් උත්සා කරනවා ඇගේ හිතාහදන්න එවනත් මෙමයා නිතරම සුබවාදදේවල් කියෙන් නිසා ඇයටකොඩක් තරහහිල්ලා ටවෂන්සටත් බැලලා ඇතින් පිටත්වෙනවා. ඇදා දවස්සම තමන්ගේ කාමර එලියටෙන්නේ නෑ ඊට පස්සේ රාත්‍රික රියට පප් ගෙදරැවිල්යාගේ තාත්තර කියනවා තමන් බස්බෝල්ටීමම එකෙන් අයිගුණනා කියලා මේගලන් තාත්ට බේස්බෝල් ක්‍රීටකෙක් වෙන සිහිනේ අත්තරන සිදදුන නිසා ය තිරනය කරං ඉදලාතියෙනවා තන්ගේ පපුූතා ෝක හොම බස් ොල් ක්‍රට කර. කියලා හුනැවත් තමන්ගේ සිහිනේ කඩාවටනවා දැක්කහම රවුටාට හොට පහර දෙනවා. ඒළඟ අම්මා මේ පහරීම නවත්තන්ට බැට්ටික කරගෙන බස්ක වීදුරුවට ගහනවා තාත්තගේ ග්‍රහණ මෙතුනහම රව්ට නැවතත් ඒකළගේ ෙදරීීම පලා යනවා. අම්ම කියන්නේ රිව්ට එකදවසක් ඇඳමහැදුන කියලා ඒ මොකද ඉළඟ දසතන ැච්චක පාදුුණනොත්තේම තාත් හොට යිම කියලා බයවිච් නිසා. අම්ම තාර්තට බයින්නේ ඒ තමන්ගේ දරුවන්ට කිසිම් වැඩකර නැති තාත්ත කෙනෙ කුුණා කියලා. පසුඇගේ අම්මා සයකාව ඇ තුලන්නේන්නේ විශ්්‍රවිදදායට අර්ගෙන යනවා යට අවශ්‍යලායන්නේ සයිකට පටිවිටාව පෙන්බින් විශිද්ධලේ කොද කියල පින්න. ගුල මේ ඇතුළ ඇවිදිනකොට ඒඉන්න ශිෂ්‍යන් දැකලා ඇගේ අම්ම කියන්නේ එයගේ දියණියත් කවදරි මෙහෙමිදී කියලා. එදින රාට්‍රියයේ සයක නැවතත් අමතර පන්තිර ගමන් කරනවා. ඒක දි සව හම්බවෙලා එයට කතාකරපුවිදේ ගැන සමාවිල්දවා. ඒවගේ ඇයට මෙච්‍ර කකාල විසිමෙන් උගන් පයෝගෙන ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඇයි කියනවා ඊළග දසිදන් නවතත් පන්තියෙනවා ඒවගේම මහන්සිලා වැඩකරනවා කියලා. සතිකට පස්සේ සයික නැවතත් ඇගේ තුංවන මොක්ෙක් සෑම්මෙක් කරනවා. ඒඋනත් ඒ රිසාල්ටක ඇයටට ල අමාරුයි. මොකද මේකින් පස්සේ තමයි ඇයට ඇත්තෙක් සෑමක් කරන්න වෙන්නේ. ආපහු ගෙදරෙනකො ඇයදකිනවා තමන්ගේ තාත්තා මල්ලිට අරන්දිීබපු හම බේස්බොල් කට්ටලු පුලු ස දානම කියලා. එය තමන්ගේ වැරද්ද තේරුම් අරගෙන. ඒවාගේම එයට අවශ්‍යවෙලාතියනෙ දැංිදං හොද පියෙක් වෙන්න. ය පොරොන්දිනෝ ලමයින්ට ජීත අවශය හැමද මේ කලට ලබා දෙන්න. පුලය ගොඩක් සතුට එකට ඉන්නකොට ඇය දකිනවා ඇගේ ලක්ුණු සියෙන් හැට පහයි කියලා. ඇගේ දෙමාපියන්ට ඇ ගැන ගොඩක් කාඩම්බරයි. ඊට පස්ස උදාවෙන්නේ එක් සෑමක පවත්වන දස. හැබැයි එදා හිම වැටිලා බස්හට්‍රේෙන් ඔක්කොමනැතිලා තියෙන්නේ. එතකොටගේ තාත්ය ඉදිරිපත්වෙනවා ඇවක් සෑමට ගිහිලා දාන්නම් කියලා. හැබැයි පුදු මේකට කාරණයක් තමයි ය කවදාවත් ඇගේ කිසිම දේකට ඉදිරිපත් වන්නේ නැතික. ඒගොල්ලු යන්නකොට තාත්යට කියනවා පුළුවන් උපරමයම කරන්න කියලා. ඒවාගේම අමතර පන්තිට ගවන න සල්ලිකක්කොම එයා ග කියලා. ඇ වාහනින් බැහැලේ අනකොට ජවිධේ පලේනිවතාවට මෙත්වාහනින් බැහැලා ඇයට සුබ පතනවා. එක් සෑමකට යන්්ඩගලින් ඇ අතපන්ති අතුරට ගිහිල කියනවා ඒක තමයි ඇගේ අවසාන දවස කියලා. ඒවගේම ඇ තිරණය කරං ඉන්නේ ප්‍රතිඵල කියන්නේ නැවතත් පන්තිරන්න නෑ කියලා මොකද ඇයට අශ්‍ය නෑ ියෂන්සව කල කිරවන්න. ඇ සට කීනවා ඇගේ ඩික්ෂන්ක අසන් කරන්න කියලා. මොකද එතකොට ඇගෙන ගන්න හැමවෙලාම ස ලඟන්නවාගේ දැනන් නිසා. පඉටවෙලා අන්නකලින් ඇසර්ට ලිපියත් දෙනවා. ඒක නීලතියෙනවා ඇය විශ්වාසකරපියකට ස්තුූතියි කියලා. ඒවගේම ඇයද මේ තත්ත්වඉන්නේ එයා නිසා කියලා. එක් සෑම්ම කලියලා දින කීපයකට පස්සෙ රිසල්ට හම ඇ දැනගන්නවා ඇ ෆේල් කියලා. ඒක නිසා ඇ ියුෂන්සර්ට කෝල් කල්ලා කියනවා මම එක් සෑම් එක ෆේල් කියලා. ඒත් සර් කියනවා රකෙක්ෂන් දාලා බලමු මොුණවාවේද දන්න නෑන කියලා. ඒක ප්‍රතික්ෂයප කරත් ටියවෂන්ස ඇයට හොරෙන් ීකරෙක්ෂන් දානවා. ඉදිරි දවස්ටිකේ ඇ උත්සා කරනවා ඇගේ පරණයාලෝත්ක එකතුවෙලා පරණ ජීවිතයම ගත කරන්න. එවුනත් ඇ මොනාකරත් ඇගැනතිෙන කලකිරීම වලක්ව ගන්න බෑ. ඊට පස්ති දවසක ඇ නවතත් විසල් බැලුවවාම දකිනවා ඇ විශ්විද දෑයට තේදරලා කියලා. එතකොටම ඇ බයිසිකලයාර්ගෙන ටියවෂන් පන්තිර පැදගෙන ගහිල්ලා හුස්මටි කරගෙන ටවෂන්සයට කියනවා මම තේරුණා කියලා. ොලුන්තම සතුටින් කෑ ගහනකොට ටියෂන්සගේ දැස්වලින්හඳළ වෙනවා. අන්තිමට අපි දකිනවා ස්කෝලි ටීච් පොන්ඳවා වගේම නිරුවතින් ගෑල්ලම එක ෆොටෝගන්නව කියලා. සයකා දෙමාපියන්ට සමුදීලා විශවිදදාාලට ඇවිධං ගැනකොට චිට්‍රපටි අවසන් එනෙනවා ඔය අවසාන වෙනක චි්‍රපට බැලුවනන්න ම ඉදලා සිටනවා චැනල්ල එකට සබස්්‍රප් කලෙතුවෙන්න කියලා. මොකද ඔයා සබස්ක්‍ර් එක මේ චැල් එකට ගොඩක් වටනවා. බොහොම ස්තතියි වඩුව එක බැලුවට එහෙනම් ඊලගකෙන් හමුවමු. ජයවේවා.